මැතිවරණ කොමිසමක් ආණ්ඩුවට ලියුම් ලියනවා ඡන්ද තියන්න කියලා. ඒවා ආදර ලිපි. ලියුම් ලියනවා. නමුත් ක්‍රියාකාරී විදියට මැදිහත් වෙන්නේ. දැන් මේ ආණ්ඩුව මැතිවරණට බයයිනේ. මැතිවරණ වලට බය ආණ්ඩුවකට ජාත්‍යන්තර සහයකයන් ලැබෙයිද කර කතාට අගතුමනි. මාර්තු මාසේ 8 වෙනිදා තියෙන තිබ්බේ පළාත් පාලන මැතිවරණේ. තාම තියන්නේ නැහැ. අපි අධිකරණයට කියනවා එඩිතර වෙලා තීන්දුවක් දෙන්න. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු නේ. ප්‍රශ්නයක් අහවම කියන්න කෙනෙක් නැහැ. අපි ගඟල ඉඳගෙන අය. අපේ ගමේ ප්‍රශ්නයක් ඉදුණාම අද කියන්න කෙනෙක් නැහැ. ආයතනයක් නැහැ. දැන් සල්ලි නැහැ කියන්න බෑනේ. රජයේ සේවකයන්ගේ පරිපාලි කරලා තියෙන බිලියන ගණක් ඉදිරියේදී මේ නඩුව ගත්තාම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට ගිහිල්ලා කියන්න පුළුවන්ද සල්ලි නැහැ කියලා මම මැතිවරණ කොමිසමට කියනවා නිකන් නහයෙන් අන්නන්න නැතුව අධිකරණයට ගිහිල්ලා බැදියත් වෙලා අපි දාපු නඩුව බැදියත් වෙලා අපි බලාපොරොත්තු වෙන මේ පළාත් පාලන මැතිවරණ අපිට ලබා දෙන්න කියලා අපි ජනාධිපතිතුමත් ඇවිල්ලා ඉන්නවා අපි සතුරු වෙනවා එතුමාට තමයි බලය තියෙන්නේ ඉදිරි මැතිවරණ ගැන අපි අලුත් ආණ්ඩුවක් හදමු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අපි මේ රටේ ඇති කළා කියලා. ඉතින් දැන් කොහොමද කියන්නේ බයයි කියලා ඡන්දකට? අපි වන් ඡන්දය පවත්වනවා. ජනාධිපති ඡන්දයයි පාර්ලිමේන්තු ඡන්දයයි දෙකම පවත්වන එන අවුරුද්දේ. එකක්වත් කල් දාන්නේ නැහැ. ඊට පස්සේ අවුරුද්දේ අපිට පුළුවන් පළාත් සභාවයි පළාත් පාලනය ඔක්කොම කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.